सिंगापुर ऐसी ना साधारण पीलिगना कोरोना देदास दहनमे अंतिम काले इट पास देदास विस देदास विस एक मे वे और देखा देखा हमार पितर अट वून का वैरस तमाय मे कोरोना कील के दंग मे लोकें सहन दुर्ट मे कोरोना वैरस तुरला गिया केला अपि हेमोम विश्वास कराट अपिट तव बैड न्यूस हेमन नरक प्रवृत्ति अतीन ඒ තමයි චීනේ නැවතත් ලොක්ඩවුන් කරලා කියන එක. ඉතින් ඇයි මේ වගේ දෙයක් ආයමත් සිද්ධ වුනේ? මොකද මේ 2019 දී මේ වෛරස් එක පටන් ගත්තේ මේ චීනේ වුහාන් කියන නගරේ. අපි මේ වෙනකොටත් මේ හැම දෙයක්ම දන්නවා. ඊට පස්සේ ලෝකයේ හැම තැනටම වගේ මේක පැතිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එක එක ප්‍රභේදයන් අපි බැලුවා. ඩෙල්ටා, ඔමික්‍රෝන් අනේ වගේ එක එක ප්‍රභේදයන් අපි දැක්කා. අවසානයේ නැවත පටංගත්ත තැනටම ආවාදෝ කියන මේ විශාල ප්‍රශ්නාර්ථය දැන් මුළු ලෝකෙටම පහළ වෙලා තියෙනවා. ඊට හේතුව තමයි චීනයේ හුඟක් නගරයන් මේ වෙනකොට ලොක්ඩවුන් එකේ තියෙන්නේ. ඇත්තටම මොනවාද සිද්ධ වෙලා ඇත්තේ? සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. मे वीडियो करांट मूलिक हेतु तमाय दें फेस मास्क हेम दागने अंडोने काले तद नीति दिब्बा दें फेस मास्क हेम एक्केनेक देने गलवल अतेती आगने इन्नो अन्ने ए वगे हेमोमने एक्केनेक देने ममत दकिनवा पारे ए वगे मा इसर हेमोगे माते सैनिटाइजर का तिब्बा दें एक सैनिटाइजर का खोया गन्ने नती तरां अन्ने ए वगे हेमोमे बाविता करने का आवम खरा इध मे देवाल हिंद तमाय नवतत् मतक्रांडे हरंड किसीम के भयक्रांड नवे मे वीडियो करे नवतत् अपि मे विधिहट इंडोने डिसिप्लिन इंडोने कीन हिंद तमाय मे वीडियो करे यदि अपि हमोम दन्न वुहान कीन नगरे तमाय मे वैरसे पैतुरुने कीला हमोम विश्वास करना अब सीट सीयक मे दे तहारूने नह चीने अदरत प्रतिक्षेप करना मेक चीने बिहुन वैरस कक नवे कीला හැබැයි මේ නගරයෙන් මේ වෛරස් එක පැතුරු නැත්තම් මේ නගරයේ ඉස්සෙල්ලා මේ වෛරස් එක හොයාගත්ත නිසා ඉතින් හැමෝම කියනවා මේ නගරයෙන් තමයි ලෝකේ පුරාටම පැතිරලා ඇත්තේ කියලා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියා අනිත් රටවල් වලට පැතිරුණා. හැබැයි චීනය ඒගොල්ල සෑහෙන දුරට මේ කොරෝනා වෛරස් එක පාලනය කරා. කාලයක් තිබ්බා ඉතාලිය වගේ රටවල් වල එහෙම දිගටම ලොක්ඩවුන්. ඇමරිකාවේ හුඟක් ප්‍රදේශයන් දිගටම ලොක්ඩවුන්. යුරෝපයේ හැම තැනකම වගේ ලොක්ඩවුන් තිබ්බා. හැබැයි චීනය ඒගොල්ල කොහොම හරි මේ කොරෝනා වෛරස් එක පාලනය කරගත්තා. පාලනය කරගෙන ඊට පස්සේ ඒගොල්ල මේ ලොක්ඩවුන් එහෙම ලිෆ්ට් කරලා සුපුරුදු ජීවිතයක් ගත කරන්නත් පටන් ගත්තා. ඊට පස්සේ ඒගොල්ල දකින්නත් ඇති වුහාන් එකේ විශාල ස්විමින් පූල් එකේ විශාල පාටි එකක් ඒගොල්ල තිබ්බා වුහාන් නගරේ. ඒ තරමටම ඒගොල්ල කොරෝනා එක පාලනය කරගෙන ආවා. ඊට පස්සේ මෙහෙම පාලනය කරන කියන්නේ දවසට කොරෝනා ගාන රිපෝට් වෙන ගාන පොඩ අඩු වෙලා एक दवासा जीरो रिपोर्ट ए मना एक कोरोना पेशेंट के नेक्कोत हम्बुने नति दवासा पवा उदाउना एक वेनमे गोल्ल पार्टी का पवा तिब्बा इदि मे गोल्लो मेतन जीरो कोविड स्ट्रैटेजीस के तरह क्रमवेदियान प्रतिपत्तिन की पैक भाविता करा ए प्रतिपत्तिन तमाय सामान्य कोरोना काटारी वेलंदुना नंगे हेम ඔහුව ගෙදරම එක කාමරයක තියාගන්න පුළුවන්. එහෙම තියාගෙන දවස් 14 කර 21 කර අන්න ඊට පස්සේ උට සුව වුණාට පස්සේ ගෙදරින් එළියට එන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමවේදයන් භාවිතා කරා. ඉතින් ඒ ක්‍රමවේදයන් සෑහෙන්න දුරට ඒගොල්ලන්ට සාර්ථකත් වුණා. ඊට පස්සේ අපි හැමෝම දන්නවා මේ කොරෝනා වෛරස් වැක්සින් එක ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් මෙතනදී චීනයත් එක්තරා බ්‍රෑන්ඩ් එකක් රිලීස් කරා. ඊට පස්සේ ඇමරිකා ෆයිසර් ආයතනයෙන් රිලීස් කරා, ඇස්ට්‍රාසෙනිකා ආයතනයෙන් රිලීස් කරා, රුසියාවෙන් රිලීස් කරා. මේ වගේ හුඟක් රටවල් මේ වැක්සිනේෂන් එක රිලීස් කරා. ජනාධිපතිතුමා ෂී ජින්පින් එකපාර කියලා තියෙනවා වහම मीट अदाल मे सौख्य शेस्त्र इन कट्य मेकट वगकियुत कट्य ऐ मे कोरोना वैरस मे विधि आयम पतिरुने एक वगकियुत हेम निलदारीक्म अविल हमिल हम कीला अतरम कुतन वे वरदुने कीला आयम कलिंग वगेम जीरो कोविड स्ट्रटजी कीला क्रमवेद नवत
ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මෙතනදී ඩයිනමික් zero covid strategies කියලා කලින් පාරට වඩා ඉතාම තද නීතිය හැම මේගොල්ලෝ දාලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ කලින් පාරම මම උදාහරණයකට කිව්වා ගේ ඇස්සේ කාමරේ කොරෝනා හැදලා තිබ්බනම් ගේ ඇස්සේ කාමරයක ඉන්න පුළුවන් දවස් 14ක්ද 21ක්ද අන්න ඒ වගේ. හැබැයි මේ පාර කොරෝනා හැදුනා නම් එහෙම අනිවාර්යව රෝහලට එන්න ඕනේ. රෝහලේ වෙනම ප්‍රදේශයක් ඔහුටම කියලා නැත්නම් ඒ රෝගියාටම කියලා වෙන් කරලා දෙනවා. අන්න ඒ වගේ හුඟක් ක්‍රමවේදයන් මේ වෙනකොට භාවිතා කරනවා. ඉතින් මෙතනදි විශේෂයෙන්ම අපි සැලකිය යුතු කාරණාවක් තමයි මේ කොරෝනා එක 100%ක් මේ ලෝකෙන් තුරන් වෙලා ගියේ නැහැ. අනිවාර්යයෙන් මේ ෆේස් මාස්ක් එක දාගන්නත් ඕනේ. චීන වගේ රටක් ගත්තා නම් එහෙම 87%ක් මේගොල්ලෝ එන්නත්කරණය කරලා තියෙන්නේ. ඉතින් එන්නත්කරණය කරපු පළියට කොරෝනා එන්නේ නැහැ කියලා කාටවත් වගකීමෙන් කියන්න බෑ. හැබැයි එන්නත්කරණය කරලා තිබ්බා නම් එහෙම සාමාන්‍ය එන්නත්කරණය නොකරපු පුද්ගලයෙකුට ඒකේ බලපෑම වැඩි. හැබැයි එන්නත්කරණය කරපු පුද්ගලයාට වැක්සින් එක ගන්න පුද්ගලයෙකුට ඒකේ බලපෑම අඩුයි. ඉතින් අන්න ඒක හින්දා චීනයේ මේ වෙනකොට තරමක් දුරට කියන්නේ 87%ක් විතර මේගොල්ලෝ වැක්සිනේෂන් එක කරලා තියෙනවා. අන්න ඒකේ හින්දා තරමක් දුරට මේ රැල්ල ඒගොල්ලෝ පාලනය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඔය අතරතුරම ඇමරිකාවේදී මම මේ වීඩියෝ එක කරන්න පැය 24කට කලින් ඒ කියන්නේ මේ පැය 24 කාලයක් ඇතුළත 13,000කට කොරෝනා මේ වෙනකොට ඇවිල්ලා කියලා වර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තව දුරටත් මේ කොරෝනා එක 100%ක් මේ ලෝකෙන් තුරන් වෙලා නැහැ කියන එක තමයි. ඔයගොල්ලෝ එලොන් මස්ක්ගේ ට්විටර් account එක follow කරනවා නම් එහෙම එලොන් මස්ක්ට දෙවැනි වතාවටත් කොරෝනා ඇවිල්ලා ඔහුගේ නිල ට්විටර් account එකේ ඔහු දාලා තියෙන ඒ විතර නෙවෙයි. ඔහු යුරෝපයට ගියා කියලා යුරෝපයේ අලුත් ඔෆිස් එකක් ඔහු open කරන්න ගියා කියලා private jet එක තමයි ඔහු ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා එනකොට ඔහුට ආයමත් කොරෝනා සිම්ටම්ස් ඇවිල්ලා. ඊට පස්සේ ඔහු ට්විට් එකේ දාලා දෙනත් ඔහුගේ ට්විටර් account එකේ දාලා තියෙනවා මේක මොන ප්‍රභේදය කියලා දන්නේ නැහැ. මේකේ මොන ප්‍රභේදයන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක ඇත්තටම ඇත්ත කතාවක්. අපි කොරෝනා එක මේ ලෝකේ හොයාගන්නකොට ඒ ඇත්තම කොරෝනා වෛරස් එකද කියලා දන්නේ නැහැ. මොනතරම් ප්‍රභේද නැත්නම් මේක මියුටේට් වෙලා මොන එකද අපි ඉස්සෙල්ලාම හොයාගත්තේ කියන එකක් දන්නේ නැහැ. ඊට පස්සේ මොනතරම් මියුටේෂන් සිද්ධ වුණාද කියන එකත් විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අවසානයේ එලොන් මස්ක් දෙවෙනි වතාවටත් කොරෝනා හැදුනා කියලා කියන්නේ කොරෝනා හැදුන එක පුද්ගලයෙකුට දෙවෙනි වතාවටත් බොහෝ දුරට කොරෝනා එක හැදෙන්න තියෙන ඉඩ කඩ හුඟක් වැඩි. ඒකෙන්ද ප්‍රවේශම් වෙන්න මම මේ බය කරන්න කියනවා නෙවෙයි. අපේ ඒ කාලයේ තිබ්බ ඒ හොඳ පුරුදු ටික තාමත් තියාගෙන යන්න ඕනේ කියන හින්දා තමයි මම මේ කියන්නේ. චීනයේ ෂැන්හයි නගරයේ විශේෂයෙන්ම එක්ස්පෝර්ට් වලට වැඩි වශයෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ අලෙවි කරන නගරයක් තමයි ෂැන්හයි නගරය. අන්න ඒ නගරයේ මේ වෙනකොට ඒ නගරයේ සමහර ප්‍රදේශයන් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒකේ පොදු ප්‍රවාහන සේවා නැහැ. වැඩ කරන්නේ නැහැ, බස් වැඩ කරන්නේ නැහැ. ඒ විතර නෙවෙයි, ඒගොල්ලන්ට එක වෙලාවක් පොඩි වෙලාවක් විතරක් දෙනවා. අවශ්‍ය බඩු ටික විතරක් ගන්න. එහෙ ජීවත් වෙන මිනිස්සුන්ට ඊට පස්සේ ආයේ ගේ ඇතුළට යන්න ඕනේ. අන්න ඒ වගේ හුඟක් තද නීති රීති මේ වෙනකොට චීනයේ පනවලා තියෙනවා. අන්න ඒ හේතුව හින්දා තමයි කියන්නේ. ඒ විතර නෙවෙයි, අපිත් හුඟක් මේ වෙනකොට දකිනවා. හුඟක් කට්ටිය නෙවෙයි, එක්කෙනෙක් දෙන්නේ එකපාර මාස්ක් එක අතේ තියාගෙන යනවා. නැත්තම් මාස්ක් එක මේ හරියට දාගෙන යනවා. මමත් ඉඳලා හිටලා ඔය දේ කරනවා නැත්තුවමත් නෙවෙයි. හැබැයි අනිවාර්යෙන් අපි එළියට යනකොට මාස්ක් එක හොඳට දාගන්න ඕනේ. කොයි වෙලාවෙත් හෑන්ඩ් සැනිටයිසර් එකක් අතේ තියාගන්න. එළියට ගිහිල්ලා මොනව හරි එකක් ඇල්ලුවොත් උදාහරණයක් අපි සුපර් මාකට් එකට ගියා නම් ඒ මොකක් හරි භාණ්ඩයක් අපේ අතේ අල්ලනවා ඇති. අන්න එහෙම මොන හරි ඇල්ලුවා නම් එහෙම සුපර් මාකට් එකෙන් එළියට ආවට පස්සේ සල්ලි ටික පර්ස් එකේ දාලා අනිවාර්යෙන් අත සැනිටයිස් කරගන්න. මොකද කොරෝනා එක 100%ක් මේ ලෝකෙන් තුරන් වෙලා නැහැ. ඉතින් ඒ පණිවිඩය දෙන්න තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක අපි අද කරේ. සුබ දවසක්.